අපේ රටේ ඉහළ පරිපාලනයේ ඉන්නේ අතදරුවන් නෙවෙයි. ඩොලර් අර්බුදය නැති කාලෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ හොර ගුහාවක්. සමහර අත්‍යවශ්‍ය ඖෂධ හිඟවෙන්නට පෙර ටෙන්ඩර් කැඳවලා ගෙන්වන්න ඕනි. ඩොලර් තිබුණු කාලෙත් ඔය වැඩේ හරියට උනේ නැහැ. ඒකට හේතුව හදිස්සි මිලදී ගැනීම කරලා හොරා කන්න හැකිවීම හිඳයි. අද වෙනකොට සමහර ඖෂධවල මිල 10%කින් ඉහළ ගිහින් තියෙනවා. ඖෂධ අනු ලෝකයේ අද ඇති බරපතලම මාෆියාවයි. ඖෂධ නිෂ්පාදන සමාගම් සේම ඖෂධ අලෙවිකරණ සමාගම්ද මේ මාෆියාව යට ඉන්නවා. වැඩියෙන්ම මේ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ අපේ වගේ රටවල සමහර සෞඛ්‍ය බලධාරිනුයි. විශේෂයෙන් ඩොලර් හොඳට තිබුණු කාලයේත් සමහර ඖෂධවල කෘත්‍රිම හිඟයක් හදනවා. එහෙම හැදුවා. ඊට පස්සේ හදිස්සි මිලදී ගැනීම කරනවා. උදාහරණයක් ලෙස වකුකඩු රෝගයට දෙන එක් ඖෂධයක් දක්වන්නම්. මේ ඖෂධය ට්‍රැක්ටෝලිමස් සාමාන්‍ය මිලිග්‍රෑම් එකක ඖෂධයක්. වෛද්‍ය සැපියුම් අංශය මිලදී ගන්නේ රුපියල් 13.50කට. එහෙත් හදිස්සි මිලදී ගැනීම්වලදී මේ ඖෂධය රුපියල් 175ක් දක්වා වැඩි මිලකට මිලදී ගන්නවා. කොහොමද ගැහිල්ල? ඇත්තටම මේ වන විට රට ඖෂධ හිඟයකට සේම බරපතල රෝගාබාධයන්ටද ගොදුරු වෙමින් තිබෙනවා. ජනතාව තුළ මානසික ආතතිය ඉහළ යමින් පවතින අතර හෘදයාබාධයන්ද වැඩි වී ඇති බවයි හෘද රෝග විශේෂඥයින් පවසන්නේ. ආහාර මිල ඉහළ යාම, පෝලිම්බල අව්වේ සිටීමට සිදුවීම නිසා හදිස්සි හෘදයාබාධ තත්ත්වයන් වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන් මේ අවස්ථාව වන විට ජාතික රෝහලේ හදිස්සි හෘදයාබාධ සඳහා ඇති ඖෂධ ඉතා සීමිත සංඛ්‍යාවක් පමණයි මේ මොහොතේ පවතින්නේ. දැන් වහාම හදිස්සි මානුෂීය ආධාර යටතේ අත්‍යවශ්‍ය ඖෂධ ලෝකේ කොහෙන් හෝ ඉල්ලන ලෙස අප මාධ්‍ය ආයතනයක් ලෙස මීට මාස කිහිපයක සිටයි වාර්තා කරන්නේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර බලධාරීන්ට වගේ වගක් නැහැ. දැන් හදිස්සියකට පැනඩොල් පැත්තක් දෙන්න ගන්න ආවේ. මේ පැනඩොල් පැත්තක්වත් ගන්න නැහැ. අපිට උනත් කමන්නේ. දැන් මේ පොඩි ළමයිට ගන්න සිරප් නැහැ, මොකුත් නැහැ. පොඩි ළමයිට ගන්න බෙහෙතුත් නැහැ. අනිත් ඒ වගුකඩ රෝග, සීනි, අනමන මේ වගේ බරපතල රෝග වලටත් මේ බෙහෙත් නැහැ. දැන් මේ නිසා දැන් මිනිස්සු ගොඩාක් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඉතින් මම මේ ළමයට පැනඩොල් සිරප් එකක් ගෙනියන්න ආවේ. පැනඩොල් සිරප් එකක් කියලා මේ කිසිම දෙයක් නැහැ. මේ කඩවල වල බෙහෙත් පුංචි ළමයින්ට අවශ්‍ය කිසිම දෙයක් නැහැ. ඉතින් මේක හරිම අසාධාරණයි. මේකට මොකක්hari පිළියමක් යෙදෙන්න ඕන. ලංකාවේ මේ රජයේ මේ මිනිසුන්ව ලොකු අමාරුවක දාලා තියෙන්නේ. මිනිස්සු පාරට බැහින එක සාධාරණයි. පාරට බැහින නෙවෙයි. මේ මහා විනාශයක් මේ සිද්ධ වෙන්නේ. අනාගත පරපුර විනාශ වෙන වැඩක්. අනේ මන් දන්නේ මොනව කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. දැන් මම ගෙදර යන්නේ කොහොමද කියලා මට ළමයි මුණ බලන්න ළමයා පණිප කරගන්න ඕන. මේක වල ගණන් වැඩි අපිට ගන්න බෑ. හොස්පිටල් වල නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක තමයි මිනිස්සු ඉන්නේ අද. ඒ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. ඉතින් බෙහෙත් ගන්න බැරුව. ඉතින් අපි මේ රජයෙන් ඉල්ලා සිටින්නේ අපිට මේ පොඩි සහනයක් හරි ලබා දීලා මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මාර්ගයක් මන්ට හදලා දීලා මේ මිනිස්සුන්ට හොඳින් ජීවත් වෙන්න ලබා දෙන්න කියලා තමයි කියන්නේ. ඒක ජීවිතේ කොට දාන්න පුළුවන් කමක් නැත්තයි තිය ආණ්ඩුකේ වැඩක් නැහැනේ. ඔව් මමත් දුන්න කන්නේ බුරු කියන වල නැහැනේ. අපරාධ මගේ මේ ඇඟිලි දෙක කපා ගන්න හිතනවද? හොඳ හොඳ බේත් නැහැ. පැනඩෝල් අර මේවා තමයි තියෙන්නේ. අනිත් ඒවා ගන්න තියෙන්නේ පාම්සි. ලොකු ලොකු ඒවා. ගෙදර යෑම තමයි තියෙන්නේ. ගෝටගෝ. අද වෙන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය අහස උසට නැග තිබෙනවා. ලෝකේ අප දැන් ඉන්නේ 3 වැනි අට. අපට උඩින් සිම්බාබ්වේ සහ ලෙබනනයේ පමණයි ඉන්නේ. ඇත්තටම උද්ධමන අගය ලෙස මහබැංකුව පවසන්නේ 17.5%. නමුත් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අපේ උද්ධමනයේ 119